ආයුෂ බොහෝ වේවා අශාන් ඔන්ලයින් මගේ YouTube channel එක දිහා බලන් ඉන්න මේ ලංකාවේ අයට ලංකාවෙන් එහා පිටරට ඉඳන් අපිව බලන හැම කෙනෙක්ටම අපි ජීවිතයේ විවිධ අවදි අහු කරමින් යන මේ ගමනේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා විවිධ මිනිස්සු හම්බ වෙනවා විවිධ සමාජ පන්ති අපිට හම්බ වෙනවා ඒ සමාජ පන්ති අතර අපිට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා මරණ මංචකය විඳවයි ඈද සමහරවිට ඒ කරන ගනුදෙනුව ඔබ කරන්නේ සල්ලි එක්ක වෙන්න පුළුවන් එහෙම නැත්නම් සින්දු එක්ක වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමස්ත කලාවත් එක්ක වෙන්න පුළුවන් එහෙම නැත්නම් දේශපාලනයත් එක්ක වෙන්න පුළුවන් විසිරි පැතිරී ගිය සමාජයක සිතුම් පැතුම් විසිරි පැතිරී ගිය මිනිස්සු තමයි මේ කතා කරන මමත් මම දිහා බලන් ඉන්න ඔබත් තව ඉවසනු බෑ අද මේ කතාබහත් ටිකක් වෙනස්ම විදිහේ මාතෘකාවක් ගැන වෙනස්ම විදිහේ කතාබහක් කලාවට බර සාහිත්‍යයට බර දේශපාලනයට නැඹුරු වෙනස්ම සෙට් එකක් එක්ක කරන කතාබහක් මේ තමයි පිරිස අපි අඳුරගමු අයිබෝන් අයිබෝන් මේ පැත්තට අයිබෝන් ආයුෂ බොහෝ වේවා රවුල් කාර්යෝ හොණ්ඩ කාර්යෝ එක එක විදිහේ පුද්ගලයෝ අපි කොයි පැත්තෙන් පටන් ගන්නෙ ස්වාමීන් වහන්සේ දකුණෙන් මේ පැත්තෙන් පටන් ගමු ආ නම කියන්න ඔබ දේව සමීර නානායක්කාර දේව සමීර නානායක්කාර නමම වෙනස්නේ කවුද නම දැන් අම්මා තාත්තද දෙන්න මගේ දැන් මතක හැටියට තාත්තා වෙන්න ඒතර මේ පැත්තේ සහෝදරය හෂෙන් වඩුගේ රයිට් ඔහ බානු කබේසේකර රංගන තිලකවර්ධන දැන් මේ කට්ටිය කවුද කියලා අහන්න කලින් මගේ පළවෙනි ප්‍රශ්නේ මං අහන්නම් මේ සම්තිලන් ලෑස්තිද අපි මේ ඒ කියන්නේ අර පොදු හැමෝම ඉල්ලන මැතිවරණයට යන්න නෙමෙයි අපි ලෑස්ති වෙලා ඉන්නේ මේ මිනිස්සුන්ගේ ඡන්දය කියන්නේ කැමැත්තනේ මිනිස්සුන්ගේ කැමැත්ත දිනා ගන්න තමයි අපි මේ උත්සාහය මොන පැත්තකින් හෝ වේවා කලාවට බර මිනිස්සුන්ගේ කැමැත්ත දිනා ගන්න ඒ කියන්නේ මේ දැස් විවර වෙච්ච මිනිස්සුන්ගේ සහ විවර නොවෙච්ච මිනිස්සුන්ගේ දැස් විවර කරලා ඔවුන්ගේ මනාපය දිනා ගන්න තමයි අපි මේ උත්සාහය දැන් මේ වීඩියෝ එක බලන ඔබ බලාගෙන ඇති මගේ YouTube channel එකේ තියෙන videos ඔක්කොම බලාගෙන ගියපු අය දන්නවා මේ වෙනකොට මේ සරමට බැහැලා වීඩියෝ එකක් කරන්න පළවෙනි වතාව. ඒකත් වැඩේ වෙනස් නිසා මම පොඩ්ඩක් වෙනස් විදිහට සරමට බැස්සා. ඒක ඉතින් ඔබ කැමතිනම් බාර ගන්න. දැන් මේ පිරිස කවුද කියලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වෙනකොට මම දන්නවා. නමුත් අපි දිහා බලන් ඉන්න අය දන්නේ නැහැ. ටිකක් නුහුරු මූණවල් ටිකක් අපි ඉස්සලම හඳුනාගමු කොහොමද මේ කට්ටිය එකට එකතු වෙන්නේ සහ මොකද්ද මේ ඕගොල්ලන්ගේ වැඩේ? මෙමෙෂන් අපි ඔක්කොම එකම පාසලේ පොඩි කාලේ ඉඳන් දන්න හඳුනන කණ්ඩායමක්. නමුත් ටික කාලයක් යනකොට එක එක ශේස්ත්‍ර වලින් කට්ටිය ඉදිරියට යනකොට අන්තිම එක තැනකට ඇවිල්ලා හම්බෙනවා. ඒ තමයි ටීම් ෆෝස් කියලා කියන්නේ. ඒක තමයි අපේ වර්තමානයේ මේ හතර දෙනාගේ සුසංයෝගය. අපි ලංකාවේ කලාව තුල අපිට සමනේ අල්ලන්න පුළුවන් එක එක පැති තියෙනවානේ. එතකොට ඒ ස්පර්ශ කරන්න පුළුවන් පැති ඔක්කොම ටික එකට එකතු කරලා ටිකක් වෙනස් විදිහේ නිර්මාණ කණ්ඩායමක් හැටියට සමාජයට ඉල්ලන දෙයක් දෙන්න, ගුණාත්මක දෙයක් දෙන්න එකට එකතු වෙච්ච අවස්ථාවක් තමයි මේ අද මෙතනවිල්ලා වාඩි වෙලා ඉන්නේ. ෆෝස් කියලා කියන්නේ මොකක්ද? ක්‍රියාදාමයක් හෝ ඒ වගේ දෙයකටනේ. බලපෑම. බලපෑමකටනේ. දැන් මේ බලපෑම කුමක් සඳහාද? වර්තමානයේ මම හිතන්නේ බලපෑම් කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි වර්තමානයේ මේ මොහොතේ බලපෑම් කරන්න උත්සාහ කරන්නේ මිනිස්සු හිතන පතන විදිහට හැසිරෙන විදිහට සහ මිනිස්සුන්ගේ ධනාත්මක ආකල්පවලට හැබැයි කලාවේ රයිට් දැන් මේ ටීම් එකේ කතාකාරයෝ දෙන්න අපේ දේව සමීර අපේ රංගනනේ රංගන නිසා මම වැඩිපුර එදෙන්නත් එක්ක කතා කරන්නම් උදෙන්නගේ අපි වැඩ ගැලි පස්සේ බලමු රංගන දැන් වෘත්තිය මොකක්ද ඇත්තරම මම මාධ්‍ය ශාස්ත්‍රයේ තමයි වෘත්තිය කරේ දැනට වසර 10ක් මාධ්‍ය ශාස්ත්‍රයේ තමයි කටයුතු කරන්නේ ඉතින් මේ වීඩියෝ කලාව සහ මේ නිර්මාණ එක ගොඩාක් ගැටිලා තියෙනවා ගොඩාක් වැඩ කරලා තියෙනවා ඉතින් වසර ගානක අපි හතර දෙනාම වසර කිහිපයක් මේ එකතු කරගත්ත දේවල් අපි මේ වෙනකන් ඇත්තට මුකුත් කරේ නැහැ හැබැයි කරන්න ඕනේ තැන කොතනද කියන එනකම් බලන් හිටියේ ඒ කියන්නේ හැමෝම නිර්මාණ කරනවා හැමෝම විවිධ නිර්මාණ කරන්න උත්සාහ කරනවා හැබැයි නිර්මාණයක් අදාළ තැන කොතනද නිර්මාණය අවශ්‍ය වෙන්නේ කොතෙන්ටද කියන තැන බලලා නිර්මාණය කරන එක තමයි වැදගත් වෙන්නේ. මොකද
අපි ඇත්තටම මේ වෙලාවේ කරපු නිර්මාණය පවා මේ අවස්ථාවේ සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ නිර්මාණයක්. ඒ නිසා රැකියාවත් එක්ක මම ගත්ත බොහෝ අත්දැකීම් අපේ මේ කණ්ඩායම ඇතුළට මමත් එක් පැත්තකින් දායකත්වය දක්වන්න මටත් අවස්ථාව ලැබුණා. විශේෂයෙන් මේ දේශය ගැන අභිමානෙන් අපි නිතරම කතා කරපුනවනේ, අපි සිංහල ජාතිය, අපි බෞද්ධ ජාතිය, අපි මෙහෙම මෙහෙම අපේ රට කියලා. නමුත් වෙලාවකට හිතනවා අපි ඇත්තටම අපේ රට ගැන ලොකු ආදරයකින් ඉන්නේ, ඇත්තටම රටට ආදරෙයිද කියලා. අපි කාගෙන් හරි අහුවොත් ජාතික කොඩියේ මේ වර්ණවලින් පෙන්වන්නේ මොන මොන ජාතීන්ද කියලා, ඒක අපිට හරියට එක වෙලාවකට කියාගන්න බැරි තරමටම සමහර වෙලාවකට අපි අසරණයි. ඉතින් එහෙම වෙලාවක දේශය ගැන අභිමානෙන් ගීත ගායනා කිරීමත් වෙලාවකට ටිකක් අමුතු රහක් තියෙනවානේ. එහෙනම් අපි මේ ටීම් එක නිර්මාණය කරපු මැෂප් එකක් නේ. අපි එහෙනම් ඒක අහමුනේ. රයිට්. ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ, එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ. සිංහලේ මගේ පිම්බර පොළව මම සිමින්, ජාතියේ උදා ලෝකය මගේ හදවතයි දේශය, සිංහලේ මගේ පිම්බර පොළව මම සිමින්, සිංහලේ මගේ පිම්බර පොළව මම සිමින්. විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් විලසට දෙදන බිම ඔබ මැති දුනි හිඳිනු මම කිසි ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනස සමය වෙතේ උදන කලත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ. රංගන හිතන විදිහට ලංකාවේ කලාව කියලා කියන්නේ බොහෝ දෙනා අර්ථ දක්වන විදිහට මේ සල්ලි හම්බ කරගන්න තියෙන මාර්ගයක් කියලා කියනවා. නැත්තම් ලංකාවේ අර හැම දෙයකටම කාර්ය කියන වචනේ අන්තිමට යදෙනවනේ නේ, ටෙලිනාට්‍ය කාර්ය, අපි සරලම කිව්වොත් මාළු කාර්යය, ඒ වගේ කලාකාරය කියන තැන ඉඳගෙන අපි බලනකොට කලාව කියලා කියන්නේ මේ හුදෙක් සල්ලි හම්බ කිරීම වෙනුවෙන්ම තියෙන දෙයක්ද, එහෙම නැත්නම් ඊට එහා ගිය දෙයක්ද? කලාව පිළිබඳව තියෙන අර්ථ නිරූපණය සමාජය තුළ හරියට විකාශනය වෙලා නැහැ කියන ප්‍රශ්නේ තමයි ඇත්තටම මට දැනෙන්නේ ඔය ප්‍රශ්නෙට උත්තරයක් විදිහට. මොකද කලාව කියන්නේ අපි පැහැදිලිවම ඉගෙන ගන්නවා කලාව යනු මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරාගෙන යන මාධ්‍යයක් කියලා. එතකොට අපි බලන්න ඕනේ ඇත්තටම මේ අපි කරන කලාව භාවිතා කරලා, කලාව පාවිච්චි කරලා අපි මොනවහරි කරන දෙයක් තුළ මිනිස්සු අපි ආනන්දය තුළ සිට ප්‍රඥාව කරා අරගෙන යනවද කියලා. අපි නිකන් හොයාගෙන බැලුවොත් මම මේ වෙලේ උදාහරණ ගන්නෑ, නමුත් පුද්ගලික වශයෙන් ඕගොල්ලෝ හැමෝම හිතලා බලන්න හොඳ කලා නිර්මාණ අපි ජීවිතය අත්දැකපු මොනවා හරි රූප නිර්මාණ හරි නැත්තම් ගීත වෙන්න පුළුවන් මොනවා හරි දෙයක්, ඒ හැම නිර්මාණයක්ම අපේ ජීවිතයට මොනවහරි දෙයක් කතා කරලා තියෙනවා. ඕ ඒ ඇයි ඒ ආනන්දය තුළ අපිව ප්‍රඥාව කර අරගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි කලාව කියන්නේ ආනන්දය හෝ ප්‍රඥාව හෝ පැත්තක තියලා මුදල් පැත්තට අරගෙන යන දෙයක් නෙවෙයි. හොඳින් හොයලා බලන්න අපේ හිටපු ඉතිහාසයේ හිටපු කලාකාරයෝ, අපි දන්න හොයාගන්න පුළුවන් කලාකාරයෝ හැමෝම, ඒ කරුවෝ, ඔවුන් කරුවෝ කියන්න හොඳ නැහැ, ඒ ශිල්පීන්, ඒ ප්‍රවීණයන්, ඔවුන් මුදලට වඩා මේකේ රසය හෙව්වේ, මිනිසුන්ට දෙන්න පුළුවන් දේ හෙව්වේ, මිනිසුන්ගේ බුද්ධි අවදි කරන්න හැදුවේ. නමුත් රංගන දැන් මේ ආර්ථිකවාදී සමාජ ක්‍රමයත් එක්ක ඔය කියන රසය දිදී ඉන්න වෙලාවක් තියෙනවද ඕගොල්ලන්ට? හැමෝම කරන්න ඕනයි කියලා හිතන දේවල් කරන්න ඕනේ නැහැ නේද? මොකද මේකෙන් වෙන්න ඕනේ දේ මොකද්ද කියලා දැනගෙන හැමෝම මේක කරනවා කියලා අපිත් මේක මුදල පැත්තටම නතු කරගන්න උත්සාහ කරොත්
අපිත් අර සුපුරුදු කණ්ඩායම් බවට පත් වෙනවා. මේ පොඩ්ඩක් ඉන්න ප්‍රොමෝෂන් එක කරගන්න දොයන්නේ. අතේ තියෙන ගානට ඔයාගේ බ්‍රෑන්ඩ් එක, ඔයාගේ ප්‍රොඩක්ට් එක අපි ප්‍රොමෝට් කරලා දෙන්න. මේ දැන්ම කෝල් එකක් ගන්න. රැල්ලේ තවත් ඔරුවක් බවට පත් වෙනවා නේ. හරි. එතකොට දැන් දේව සමීරගේ වෘත්තිය මොකද්ද? මං වෘත්තිය දේශකවරයෙක්. එතකොට අපේ හෂෙන් බඩුගේ මෙයා සංගීත ශිල්පියෙක්. බඩු කර්මාන්තේ ඉන්නේ. මොනවද අපේ මෙතන බානු කබේසේකර එයත් වෘත්තිය දේශකවරයෙක්. එතකොට අපි මෙතන වෘත්තිය කලා ශිල්පීන් කියන තැන ඉඳලා නෙමෙයි මේ ෆෝස් කණ්ඩායම අරගෙන යන්නේ. මං හිතන්නේ අපේ රංගන සහෝදරය කිව්වා වගේ අපිට මේ මොහොතේ ඇත්තටම මෙතනට ඇවිල්ලා මේ විදිහට ඔයත් එක්ක කතා කරලා ගීතයක් නිර්මාණයක් එළියට දාලා එහෙම කරන්න අවශ්‍යතාවයක් තියෙන කණ්ඩායමක් නෙමෙයි. අපිට කාර්යබහුල වෙලා තියෙන අපේ වෘත්තීන් එක්ක. නමුත් අර කලාව තුළ දෙන්න ඕන රසය ගැන අපිට පොඩි කිචියක් තියෙනවා හිතේ. දැන් ඔය ඔය කිචිය ලංකාවේ සමස්ත තරුණ පරම්පරාවටම තියෙනවනේ. ඔය කිචිය එක එක විදිහට තියෙනවා. ඔය එකක ප්‍රතිඵලයක් විදිහට තමයි ඔය අපි හැමෝම කතා වෙන. මම දන්නේ නැහැ. මම නම් ඒකට බයින්නේ නැහැ. මමත් සමහර වෙලාවට අහනවා මාව දාලා යන්න එපා. මට වා ඕනේ. රත්තරන්. ආ මගේ ජීවිතේ ඔයා මං වානේ මැරෙනවා. මේ වගේ එක්ක මේ වගේ සින්දු සෙට් එකක් විනින්න යනවා. හරිද? ඊට පස්සේ එතනින් ඉහාට ගියාට පස්සේ ටිකක් අමුතු විදිහේ වචන සෙට් එකක් එක්ක ඔය වෙනම සින්දු සෙට් එකක් යනවා. ඔය අතරේ ඕගොල්ලන්ගේ රේන්ජ් එක තියෙන්නේ කොතනද? ඒකේ මම හිතන්නේ අෂෙන් දැන් අපි ඕකෙදී බලන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ ඔය ඔළුවට ඇහෙන ගීත කලාව ඇතුලේ ඒ මිනිස්සු ඒකෙන් උකහා ගන්න දෙයක් තියෙනවනේ, ඇබ්සෝව් කරගන්න දෙයක් තියෙනවනේ. එතකොට එක එක හිල් තියෙන පෙනේර තියෙනවා. එතකොට සමහර පෙනේර තියෙනවා ඒ පෙනේර වලින් පෙරිලා පල්ලෙහාට එන්නේ ඉතාමත්ම වටින කියන හොඳ දේවල්. රොඩ්ඩේක ඉතුරු වෙනවා. අද සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපිට YouTube channel ටික පල්ලෙහාට බලාගෙන ගියාම ඔබ ඒක channel එකක් කරන නිසා දන්නවා අපිට පේන ඇහෙන දේවල් වලින් අපි ඒ මොහොතේ වින්දනයක් ලැබුවට පසු අපිට ප්‍රයෝජනෙට ගන්න දෙයක් නැහැ. ගිය මාසේ හිට වෙච්ච සින්දුවක් තව අවුරුද්දකට පස්සේ අපිට මතකවත් නැහැ. නමුත් ඒ කලාවට අර්ථයක් එකතු කරන්න මං හිතන්නේ තරුණ පරම්පරාව වර්තමානයේ එකතු වුණ අවස්ථා හරීම අපිට පේන්නේ අතලොස්සයි. ඉතින් ඒ නිසා අපිට ඕන වුණේ හිට එකකට වඩා මිනිස්සුන්ට අහලා හිතන්න පුළුවන් විදිහේ යම් නිර්මාණයක්. ඒක ගීතයක් වෙන්න පුළුවන් නේ. ඒක යම් කිසි සිනමා කෘතියක් වෙන්න පුළුවන්. ඒක මොකක් හරි ආනන්දය තුලින් ප්‍රශ්නාවට රංගනය කිව්වා වගේ ගෙනියන වැඩසටහනක් වෙන්න පුළුවන්. මේ වගේ සංවාදයක් වෙන්න පුළුවන්. මොකක් හරි නිර්මාණයක් මිනිස්සුන්ට තිළිණ කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. දැන් මේ ටීම් ෆෝස් එකට කොච්චර කාලයක්ද? පටන් ගත්තේ කොයි කාලෙද? ඒක ඉතාමත්ම ඛේදනීය අවස්ථාවක්. මතක් කරන්නත් අකමැති අවස්ථාවක්. අපි මතක් කරමු අකමැති වුණා. ලංකාවේ දේශපාලනය පිළිබඳව හැම කෙනෙක්ම කැමැත්තක් තියෙනවනේ. ඒ කියන්නේ සමහරු බනින්නෙත් ඒක ගැන තියෙන ඉන්ට්‍රෙස්ටින් කම වැඩි නිසානේ. එතකොට පහුගිය කාලෙදී ලංකාවේ දේශපාලනය අපිට පුදුම අපිරියාවක් ඇති වුණානේ. පාර්ලිමේන්තුව ඇතුලේ මිරිස්කුඩු ගහ ගන්නවා, පාර්ලිමේන්තුව ඇතුලේ රණ්ඩු වෙනවා, පුටු විසික් කරනවා, කියන්න ඕන නැති කතා කියනවා. ඒක කුණුහරප කෙලින්ම. ඉතින් ආ එතන අර බැල්කනි ඉඳන් ළමයෙක්ටවත් පාර්ලිමේන්තුව බලන්න බැරි පාර්ලිමේන්තුවක්නේ පහුගිය අවුරුදු 8-10 ඇතුලේ ලංකාවේ තිබුණේ. අනිවාර්යෙන්ම ඒක ඒ කියන්නේ උත්සන්නම වෙච්ච අවස්ථාවක් අපිට හම්බුණා ඔය පාස්කු ප්‍රහාරයට කලින්. දැන් ඔබ ඔය කියන විදිහට පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා දැන් මම හිතන්නේ දැන් අවුරුද්දකටත් කිට්ටු වෙන්න එනවා. ඔව්. නමුත් ඔය කියන දේත් එක්ක මිනිස්සුන්ට ගොඩක් අපේ ලංකාවේ මතක තියෙන සතියයි දෙකයිනේ. එකින වෙනස කරන්න පුළුවන් වේද? දැන් අපි අතන ටීම් ෆෝස් ආරම්භ කරනකොට අපි මුලින්ම කරේ ටීම් ෆෝස් නිර්මාණය කරනවට කලින් අපි මේ එළියට දාපු සින්දුව ඉවසනු බෑ ගීතේ නිර්මාණය කරපු එක. එතකොට මම ගීතය රචනා කරලා අපේ වඩුගේට දුන්නා ඒක මියුසික් කරන්න. ඊට පස්සේ අපේ පවර්ෆුල් වොයිස් එකක් තියෙනවා බානුකගේ. ඊට පස්සේ ක්‍රියේටිව් කන්සෙප්ට් තියෙනවා රංගන සහෝදරයාගේ. ඊට පස්සේ අපි හතර දෙනා එකතු වුණේ ඒ ඉවසනු බෑ කියන නිර්මාණය ගොඩ දාන්න. ඒකට අවසානයේදී අපිට තේරුණා ඒ ගීතයේ තියෙන රහත් එක්ක
සමාජයට බලපෑමක් කරන්න පුළුවන් කියලා. ඒකත් එක්ක තමයි එතකොට මේ ටීම් ෆෝස් කියන එක නිර්මාණය වෙන්නේ. දැන් ඔය සමාජ බලපෑම කියන එක මම අර මුලිනුත් කිව්වා අපිට එක එක පැති වලින් කරන්න පුළුවන්. දේශපාලනයෙන් වෙන්න පුළුවන්, ආර්ථිකයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ව්‍යාපාර පැත්තෙන් වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලන් තෝරගෙන තියෙන්නේ කලාව කියන තැන. ඉදිරියේදී ඇත්තටම අවසාන බලාපොරොත්තුව මොකද්ද? කලාකාරයෙක්ගේ අවසාන බලාපොරොත්තුවක් වෘත්තීය කලා ශිල්පියෙක් වෙන්නද? අපිට වෘත්තීය කලා ශිල්පියෙක් වෙන්න. රංගන සහෝදරය, ඇත්තටම වෘත්තියෙන් අපි දැන් කීප දෙනෙක් විතර ඉන්න වෘත්තීය කලා ශිල්පීන් විදිහට කටයුතු කරා. මම කියන්නේ ටීම් එකක් විදිහට වෘත්තියෙන් ටීම් ෆෝස් කියන එක බ්‍රෑන්ඩ් නේම් එකක් විදිහට මිනිස්සු අතරට බ්‍රෑන්ඩ් නේම් එකක් විදිහට අපි මිනිස්සු අතරට අරන් යන්න බලාපොරොත්තුව තියෙනවා. මොකද එහෙම තියෙනවා කියන්නේ අපි කරන නිර්මාණවලට සමාජයේ අනිත් පැත්තට අපිට ලැබෙන ෆීඩ්බැක් එක නැත්තම් ඔවුන් අපිට දෙන ප්‍රතිචාරය ලබා ගන්න අපි සමාජය ඇතුලේ බ්‍රෑන්ඩ් නේම් එකක් විදිහට සමාජගත වෙන්න අපිට ඇත්තටම බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි අපි කිසිම වෙලාවක මේ වැඩේ පටන් ගන්නකොට අපි හතර දෙනාගෙන් කිසිම කෙනෙක් ගෙනුත් යෝජනා වුණෙත් නැහැ. අපි එහෙම සම්මත කරගත්තෙත් නැහැ. මේකෙන් අපි හම්බ කරගන්න ඕනේ උදේක නිර්මාණයක් සමාජගත කිරීමම පමණයි. පමණයි. මොකද ඇත්තටම මේ මේ මහන්සි වෙච්ච මහන්සි වීම අපිට ඕන නම් තිබුණා වෙන නිර්මාණයක් කරලා මාකට් කරගන්න. හැබැයි මේකට අපි ගොඩක් මහන්සි වුණා. සහ විකුණන්න අමාරු නිර්මාණ. විකුණන්න අමාරු. ඇත්තටම මේ විකුණන්න අමාරු නිර්මාණ සහ රස විඳින කොටත් ටිකක් අපි චුට්ටක් එහාට ගිහිල්ලා රස විඳින්න ඕනේ එක පොයින්ට් එකක ඉඳගෙන. ඒ කියන්නේ අර අපි හැමෝටම රහ නොවෙන්න පුළුවන්. නමුත් රහ තියෙන පිරිසක් ඉන්න පුළුවන්. ඒ ඉන්න පුළුවන් පිරිසර තමයි මේ සින්දුව නිර්මාණය වෙන්නේ. හරි. නිර්මාණයක් ජනගත කිරීම අරමුණ. එතකොට මේ නිර්මාණයට පාදක වෙන්නේ මොන වගේ කන්ටෙන්ට්ද? ඔව් අශාන්, මෙහෙමයි. දැන් අපි මේ වැඩේදීත් අපි යොදාගත්තේ කාලීන තේමාවක්. දැන් ඉවසනු බෑ ගීතය ඇත්තටම පාර්ලිමේන්තුව විසිරවීම අපි කෙලින්ම කතා කරන්නේ එතන. අපි පොයින්ට් කරලම තියෙනවා. එතකොට කාලීන සිදුවීමක්. මොකද මිනිස්සු මේ වෙලේ දැස් යොමාගෙන බලාගෙන සිටින දෙයක්. තීරණයක් ගන්න බලාගෙන ඉන්න කාලයක්. එතකොට අපි ඒ වෙනුවෙන් තමයි මිනිස්සුන්ට බලපෑම් කරන්නේ. අපි කියන්නේ කාටද ඡන්දෙ දෙන්න ඕනේ, කාගේ පැත්තටද හැරෙන්න ඕනේ, මොන පාට කණ්ණාඩි දාගෙනද බලන්න ඕනේ කියලා අපි කියන්නේ. හැබැයි අපි කියනවා කොයි විදිහටද හිතන්න ඕනේ. පාර්ලිමේන්තුවට කෙනෙක් තෝරගද්දී අපි කොයි විදිහට දේශ බලන්න ඕනේ කියන වගේ මේ කාලීනව මිනිසුන්ගේ ඇස්සරින්න නිර්මාණ කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ පාට මොකක් වුණත්, පක්ෂය මොකක් වුණත් ඡන්දය දිය යුත්තේ මෙවැනි පිරිසකට කියලා සමාජයට පෙන්වන එක. අනිවාර්යෙන්. ඒ මතවාදයේ ඇත්තටම මේ අපි හතර දෙනාගේ මතවාදයක්ම නෙවෙයි. අනිවාර්යෙන්ම. සමාජයේ අපි විවිධ අය සමග සාකච්ඡා කරා මේ නිර්මාණය කරන්න කලින්. එතකොට බොහෝ අය අපිට දීපු විවිධ අදහස් තිබුණා. ඒ අදහස් ඇතුලේ ඔක්කොම එකට ඇනලයිස් කරලා බලනකොට හැමෝගෙම තියෙනවා මොකක් හරි දෙයක්. ඒ ටික එකතු කරා අපි. අන්න එකතු කරලා තමයි මෙතන අපි නිර්මාණය බිහි කරේ. දැන් මේ හතර දෙනා දිහා ටිකක් බැලුවට පස්සේ නිකන් පේනවා රැඩිකල්ද කියලා. රැඩිකල්ද? මම හිතන්නේ රැඩිකල් නිසා වෙන්නේ නැති මේ වගේ නිර්මාණයක් කරන්න හිතුනේ අනිත් නිර්මාණ වලට වඩා වෙනස් නිර්මාණ. අපි රැඩිකල් හැබැයි සම්ප්‍රදායට පට්ටාදරේ. එතකොට මේ ගොඩක් අය කියනවා රැඩිකල් අය අතරේ ඉන්නේ වමේ දේශපාලනයට බර සෙට් එකක් කියලා. ඇත්තටම මෙතන අපි කිසි කෙනෙක්ගේ දේශපාලන මතවාදයක් අපි මෙතන බිහි කරන්න උත්සාහ කරන්නේ නැහැ. පැහැදිලිවම මේ නිර්මාණය ඇතුලේ අපි හැමෝටම පෞද්ගලික දේශපාලන තියෙනවා. අපි හතර දෙනා සමහර දේශපාලන පක්ෂ හතරක වෙන්න පුළුවන්. ඒක අපි සමහරට කතා කරනකොට රණ්ඩු කරගත්ත අවස්ථාවක් නැතුවමනේ. ඒක නිර්මාණයක් කරනකොට ඒක තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ ඒක දේශපාලන පක්ෂයක කියලා. නමුත් මෙතන අපි පොදුවේ හැමෝටම ඇස්සරලා බලන්න හැමෝ ගැනම කතා කරලා තියෙනවා. හැමෝටම රිදෙන්න දීලා තියෙනවා. හැමෝටම රිදෙන්න දීලා තියෙන සින්දුව ගැන අපි කතා කරා විතරයිනේ. සින්දුව ඇහුවේ නෑනේ. ඉතින් තවත් මට ඉවසන්න බෑ. අපි අහමු සින්දුව. අපි සින්දුවට යමු. දෙදහස් පන්සිය වසරක් ඉපැරණි විඳුන් වදා පුලක් මව කෝද
ප්‍රෞඩ අතීතේ විලාප හඬ මැද මරණ මංචකය විඳවයි ඈද. දෙදහස් පන්සිය වසරක් කිපැරණි නිරිඳුන් මදා පුලක් මව කෝ අද. ප්‍රෞඩ අතීතේ විලාප හඬ මැද මරණ මංචකය විඳවයි ඈද. ඉවසනු බෑ තව ඉවසනු බෑ ඉවසනු බෑ තව ඉවසනු බෑ. දියවන්නාවේ ත්‍රස්තවාදක මෞරට ඉවසනු බෑ තව ඉවසනු බෑ ඉවසනු බෑ තව ඉවසනු බෑ. අරං සිංදුව නිර්මාණය වෙනකොට මියසික් පැත්ත බාරවෙන්නේ හෂෙන්ට. හෂෙන් මොකද දැන් මේ සිංදුව නිර්මාණය කරනකොට මොනවාගේ පැත්තක් ගැනද හිතුවේ? පැත්තක් ගැන කියන්නේ ඇත්තම මේ සිංදුව ඇතුලේ මම බැලුවේ අපේ ජවය පොඩ්ඩක් මේ සිංදුව ඇතුලේ ගොඩක් ආවත් දන්න. ඉතින් ඒ අතරතුර ඉතින් අපි හතර දෙනා කතා වෙලා සැහැණ පැති ගොඩක් ගැන හෙව්වා. විරු ගීත ඔය සටන් ගීත වගේ. අපි මයික් එක චුට්ටක් ළඟට. ඊට පස්සේ ඒවත් එක්ක මට ඔළුවට ආවේ අරක තමයි ඉස්සෙල්ලාම මේ සිංදු ඇතුළට දැම්ම අපි පොඩි සටන් මේ එක විරුගීයක් නේ සාදුකින් ඉතින් ඒකත් එක්ක මම හද ඒ එකත් එක්ක ඒ ජවය මේ සිංදුවට ඉන්ක්ලූඩ් කරන්න තමයි මේ මෙලඩි අස්සටයි මියුසික් වලටයි. ඉතින් ඒ පැත්තත් එක්ක දෙවැගේ වචනත් එක්ක මම ගොඩක් මේ සිංදු ඇතුලේ අර දේශාභිමානයත් නෙමෙයි අර අපේ කියන අර හැඟීම ගොඩක් ඒ ජවය උඩදී තමයි සිංදුවේ ටීම් එකට ඇතුළට දාගන්න. රයිට්. එතකොට මේ පැත්තෙන් සිගින් පැත්තට චුට්ටක් යන්නම්මා. මම කියමු. දැන් සාමාන්‍යයෙන් මොන වගේ ගීතද සිං කරන්න පුළුවන්? දැන් අපිට හැම කෙනාටම ශෛලියක් තියෙනවානේ. ඔව්. ප්‍රධාන වශයෙන්ම රොක්, රෙගේ තමයි ආසම. මේ ගීතෙත් මම හිතන්නේ රොක් ශෛලියක් තියෙනනේ. රොක් ශෛලිය. ඒක තමයි මගේ ප්‍රියතම. ඉතින් මේක තමයි ඉතින් මම ගොඩක් රොක් සංගීතයෙන් මිනිස්සුන්ට ස්ටෝට් කරලා නැහැ මුකුත්. එහෙම රොක්ම කරලා නැහැ. ලංකා පැත්තට හරියන්න පොඩ්ඩක් ගැලපෙන ගැලපෙන විදියට. ඔව් ඔව් ඔව්. කතා බහ ටිකක් දිගට අරන් ආවා. අපි අවසාන හරියට අවිල්ල තියෙන්නේ. තව සින්දුවක් අහන්න තියෙනවා. මේ සින්දුව ගොඩක් ඔයගලන් දන්න කියන සින්දුවක්. රංගනගෙන් අහන්න ඕනේ මේ. ඇයි මේ සින්දුව තෝරගත්තේ කියන්න. මේකත් මේ අර දියවන්නා කියන නමත් මුලම තියෙනවා. ඒත් එකම කුමාරිය කියලා තියෙනවා. ඔව්. නෑ ඇත්තටම මේකෙත් හරි අපූර්ව පදමාලාවක් සහ ලොකු තේරුමක් තියෙනවා ඒකේ. ඔව්. ගැඹුරු අර්ථයක් එක්ක ඒ වගේම මේ ඒ සංගීතයත් අර මේ දැන් පොඩ්ඩක් රහ වැටෙන සංගීතයක් තියෙන්නේ. මේ නාද කණ්ඩායම අපූර්වට නිර්මාණය කරපු ගීතයක්. ඉතින් මේ මේක අපි වින්දා මේ සින්දුව. අපි ආසයි මේකට. ඒ ආසාව නිසා තමයි අපි මේ ඇත්තටම අද මේක කියන්න තෝරගත්තේ. විශේෂයෙන්ම ඔවුන්ටත් සූතිවන්ත වෙන්න ඕනේ ඒ වගේ නිර්මාණයක් කරපු එක ගැන. අපි එහෙනම් වැඩි කතා නැතුව සින්දු හමුනේ. සින්දුට යමු. දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසල් දෙරණට සඳ බලුව එබෙනවා. ඊනකේන සීනි බෝල තක්ශිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා. වාහනයින් පවන් සලනවා
දකිනවා උස්ම බෙදන රුස්ස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා දලතිලි සේන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවා සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා රුම්බව කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න ගොඩාක් පැති තියෙනවා කතාවට බර කතා වහන් ඉදිට එකක් රහ සෙට් එකක් අද ඉන්නේ මගෙත් එක්ක මේ නිසා අන්ලිමිටඩ් කතා කරන්න පුළුවන් දැන් අපි අවසානයට අවිල්ලා තියෙන්නේ අවසානයට කලින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් අපි සාහිත්‍යයේ විවිධ පැතිකඩවල් තියෙනවා ඉතින් මේ අපි අද ගිනාපු මේ ප්‍රෝග්‍රෑම් එකෙත් ඔබ ආස කරන පැත්තක් ඇති ආස නැති පැත්තකුත් ඇති ආස පැත්ත ගැන අපිට නිරන්තරයෙන් අවධානය ඉන්න පුළුවන් අපි තවත් ඉස්සරහට මේකේ දෙවෙනි එපිසෝඩ් එකක් අරන් එනවා වැඩිදුර කතා බහක් රංගන කියන්නකෝ දැන් අවසානයේට කාටද කාවද මතක් කරන්න තියෙන්නේ ඔව් අපි මේ රූප රචනය නිර්මාණය කරනකොට වීඩියෝ එක කරනකොට අපිට උදව් කරා කීප දෙනෙක් මොකද මේකේ තනු නිර්මාණය සහ ඒ නිර්මාණ කටයුතු අපි නිසා මේකේ ස්තුතියත් ඒකේ අපි අපිටමනේ ඒ නිසා මේකට බාහිරින් අපිට උදව් කරා ගොඩක් අය විශේෂයෙන් අපේ ගෙවල් වල අය අපිට ලොකු සහයක් දුන්නා මේ වැඩේට ඒගොල්ලෝ වෙනුවෙන් තියෙන කාලේනේ අපි මේ වෙනුවෙන් කැප කරන්නේ. ඒ නිසා ඒ කැප කිරීමට ඒගොල්ලොන්ට අපි පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේකේ රූප රචනයේදී අපිට විශේෂයෙන් සහය දැක්ුවා අපේ සහෘදයෙක් සහ හොඳ සගයෙක් අපේ යශෝද දනූපම. ඔහු ශේෂ්ත්‍රයේ ප්‍රවීණ කැමරා ශිල්පියෙක් සහ සංස්කරණ ශිල්පියෙක්. යශෝද ඇත්තටම මේක මෙහෙම පාට කරේ යශෝද මේ පාට දුන්නේ මේ වීඩියෝ එකට යශෝද ඒ නිසා යශෝදගේ ඒ නිර්මාණය තමයි ගොඩක් වෙලාවට අපේ මේ මේ වැඩ අපේ මේ මේ ගීතේ රූප රචනය පොලිෂ් කරන්න ලොකු දායකත්වයක් දුන්නේ ඉඳ ඔහුට විශේෂ ස්තුතියක් කරන්න ඕනේ අපි මේ අවස්ථාවේදී ඔහුගේ ඒ දායකත්වය වෙනුවෙන් ඒ වගේම තව නන්නයිරින් මේකේ මේ විවිධ දේවල් අපිට හොයාගන්න සිද්ධ වුණා විශේෂයෙන් අපි අත්වලට දාපු කෆ් පවා අපිට හොයාගන්න සිද්ධ වුණා එතනදී අපිට ග්‍රෑන්ඩ් පාස් පොලිසියෙන් ලොකු සහයෝගයක් දුන්නා ඊට පස්සේ මේ දර්ශන තල හොයාගන්නකොට ඒ වගේදිත් අපිට බොහෝ දෙනෙක් සහයෝගය දුන්නා ඒ නිසා නම් වශයෙන් කියන්න බෑ ගොඩක් අය ඉන්නවා ඒ නිසා හැමෝටම ස්තුතියි අවසානයේ මේ වැඩේ මේ වගේ සාර්ථකව මල්පල ගන්නවන්න අපිට හැකි වුණේ ඒ හැමෝගෙම දායකත්වය නිසා. ඒ වගේම දැන් මේ පැත්තට ගියොත් එහෙම අවසානයේදී මතක් කළ යුතු පිරිස මතක් කරා. ඒ වගේම අපි දැන් ඉදිරියේදීත් ඔයගොල්ලන්ගේ ටීම් එකේ වැඩ අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපිට දැනෙන වැඩ ටිකක් ඉස්සරහට ඒ කියන්නේ බලාපොරොත්තුම හිතන බලන ඔබටත් තියෙනවා. අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ? ඒකෙදි විශේෂයෙන්ම චූටි දෙයක් මතක් කරන්න ඕනේ මේ වෙලාවේදී. අපේ ලංකාව කියලා කියන්නේ ටිකක් විදිහට පොඩි අර දූපත් මානසිකත්වයක ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක් කියලානේ හැමෝම කියන්නේ. නමුත් ඇත්තටම අපේ මේ දූපත් මානසිකත්වය තුලින් තමයි අපේ අයට ගොඩක් දේවල් ලැබිලා තියෙන්නේ. අපේ වර්තමානයේ වෙනකොට ලංකාවේ මිනිස්සුන්ට අපි කවුද කියන එක අමතක වෙලා තියෙනවා හුඟක් දරුණුවට. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ රටේ තියෙන වල්වැදිච්ච දේශපාලනය. මේ කියන අපිරිය වෙච්ච මිනිස්සු ප්‍රතික්ෂේප කරන දේශපාලනය. ඉතින් ඒ දේශපාලනයෙන් ඔලු කුරුවල් කරගත්ත මිනිස්සු ඉන්න රටක් ඇතුලේ කණ්ඩායමක් නිර්මාණ කණ්ඩායමක් හැටියට මට ඉල්ලන්න තියෙන එකම එක දෙයයි මේ මිනිස්සුන්ගෙන් හරි දේ හරි විදිහට දකින්න හරි දේට හරි කියන්න වැරදි දේ ප්‍රතික්ෂේප කරන්න සහ බුද්ධිමත්ව සමාජය දිහා බලන්න එතකොට මොකද අපේ
අතීත පරම්පරාවෙන් අපිට උරුම වෙච්ච දේවල් ගොඩක් තිබ්බට මේ යන විදිහට හෂාන් අපෙන් අනාගත පරම්පරාවට උරුම වෙන්න තියෙන දේවල් හරි අල්ප වෙනවා මේ යන විදිහට ගියොත්. ඒ නිසා මොකක් හරි දෙයක් හිතලා කරන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන්න අපිට පුළුවන් වුණොත් මං හිතන්නේ ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඒක තමයි අපි පිරිසගෙන් කරන ඉල්ලීම. ඒ වගේම විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ ඔබව මට ඔබව YouTube එක තුල හම්බෙන්නේ අහම්බෙන්. ඔබේ වීඩියෝ බලලා නමුත් අපි ඔයාගේ ඉතිහාසය පරීක්ෂා කරනකොට අපි කිසිම වීඩියෝ අර ඉදිරිපත් කරන YouTube channel එක දැක්කේ නැති ලොකු variation එකක්. ලොකු content ගොඩක් ඔයාගේ තියෙනවා. ඇත්තටම හදවතින්ම සුබපතනවා. ඒක තමයි YouTube කරුවෙක් හැටියට අපි රැඩිකල් ඇහෙන් දකින වෙනස. ඒක අපි ඔයාගෙන් දැක්කා. ඒකයි මේ ආරාධනයත් පිළි අරගෙන මෙතනට ආවේ. ඉතින් ගොඩක් දුර ගමනක් යන්න තියෙනවා මං හිතන්නේ YouTube එක හරහා ඔයාට. ඉතින් අපි සහයෝගයෙන් ගමනක් යමු. අනිවාර්යෙන් අපි ඔක්කොම යන්නේ එකම ට්‍රැක් එකක එකම පාරක. හැබැයි ටිකක් වෙන වෙන තීම්ස් අපි යන්නේ එකම තැනකට. ඒ නිසා අපි ඔක්කොම එකතුලා හරි ගමනක් යමු, හොඳ ගමනක් යමු සහ රට වෙනස් කරන්න පුළුවන් නම් අපිට එක දශමයකින් හරි, එක වචනයකින් හරි, එක ගීත පදයකින්, එහෙම නැත්නම් හඬක කොටසකින් හරි අපි මං හිතන්නේ ඒක තමයි කළ යුත්තේ සහ කරන්නත් ඕනේ. අපි එහෙනම් අදට සමු ගන්නවා තරුණ හතර දිනාටම සමු දෙනවා. මමත් තරුණයෙක් නිසා මට නිකන් මොකද්ද වගේ තරුණය කියලා කියන්නේ. එහෙනම් අපි ආයෙත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන්න සමු ගන්නම්. හතර දිනාටම බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට සහ මේ බලන් ඉන්න පිරිසව ටිකක් වෙන විදිහ පැත්තකට අරන් යන්න උදව් කරාට. ඉතින් ඔයගොල්ලන්ගේ ඉදිරි වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න, රැල්ල වෙනස් කරන්න පුළුවන් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නැවතත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් සමුගෙන යන හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. අපි බැලුවට අයිබෝන් අයිබෝන් ගොඩසක් රට සමය වෙතේ උදන කලක් නුඹෙන් පුතේ මෙලොවට කිසි පළක් තැන රස්තය අතුවෙමේ පෝස්ටන් අලෝපු කාල ඉවරයි. රේඩියෝ ටීවි පස්සෙ ගිහින් කෝටි ගණන් වියදම් කරලා ප්‍රමෝෂන් කරපු කාල ඉවරයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඔබේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුත්තක් අප විසින් කරවා ගන්න ඔබේ ජයග්‍රහණය නියත විජයග්‍රහණයක් සඳහා අමතන්න ඉසුරු